ධර්මානු ශාසනාව අද ධර්මාන ශාෂනාපාර්තන දේශකයණන් වහන්සේ හම්බන්තට උඩමලල වෙේරගල ආරන්්‍යසේනාශනවාසී පූජපාද රදියකම ඉන්දාලෝක ස්වාමීන් වහන්සේ තා චක්කවාලේසු අත්‍රගච්චන්තු දේවතා සද්ධම්මංමනිරාජස්ස සුනන්තෝසග්ග මොක්කදන් දම්මස්සාවන කාලෝ අයංබදන්තා දම්මස්සාවන කාලෝ අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා නමුතස්ස භගවතු වරහතු, සම්මා සම්බුතස්සේ නමුතස්සෙ භගතු වරයතු සම්මා සම්බු්තස්සෙ නමුතස්ස භගතු අරහතුෝ සම්මාසම්බුතස්ස චත්තාරෝ මේ පෙස්සපුග්ගලා සංවිච්චමානුලෝකස්මින් කතමේ චත්තාරු පංතුනිි එභාග්‍යෙවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහලවීම නිසා බුද්ධිමත් දෙමිනිසුන්ට චතුරාඩ සත්දර්මය අවබෝධ කරගෙන ලෝක ඉතාමදුරලබෝ ලැබිය ුතු තුම් පිහිටක් වේනම් එයුතුම් නිවනේ සැනසිල්ල ලබාගැනීමේ වාසනාලබුණා. ලෝකෙට සම්බුදු රජාණන් වහන්සේ කෙනෙක් පහලවෙෙන් ඉතාමත්ම දුර්ලබ කල්ප ගානකට පස්සේ. ලෝකෙ පහලවෙන ඒයවුතුම් බුදුරජාණන් වහන්සේගේ දරමේ සැනසීම් අපමනයි. ඒ අප්‍රමාණ දරම සැනසිල්ල විඳීමටයි මේ පිංහතුන්ලා මිස්සූදානම් වෙන්නේ. එමනිසාඒභාග්‍යවතුන් වහන් සිතා පැහැදිලිවත් පිරිසිදුවත් සියලු අරතයන්ගෙන් සම්පූර්ණවත් දේශනා කළමයතුම් දරමයෙන් අපට දසියලු සැනසිල්ල වේවාකල ප්‍රාර්ථනා කරගෙන මේ දේශනාශ්‍රවනය කරමු. එදාවාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය චම්පා කියන නුවර ගග්ගරා කියන පකුන් තේරේති. චම්පක ගස් පිරිලා පංචවරණයෙන් සමන්වාගතෝ විසිතුරු මල්පිපිලා සුවදහමන වනාන්තර පිරිච්ච නිසා මේනුවරට චම්පානුවර කියනවා. ඒනුවර රජතේවයක් වන ග්ගරා දේවිය විසින් කෙරවෝපකුණ ග්ගරාපකුණ ඒපකුණු තෙරේ විසිතුරු පංචවරණයෙන් සැදුුම්ලත් මල්වලින් සැදුුම්ලත් විසිතුරු සුවදහමන්නාව මල්වනයක් චම්පකවනයක් අතරෙයි එදාපගේ බුදුරජාණන් වහන්සේ වැඩහිටී. රතුපාට් නිළුම්මල් තටාගේක නවත්වා තිබන රත්තරන් නැවක් මොනවාගේද අන්න ඒවගේ විසිතුරු දර්ශනයක් සිතේ මැවෙන විදියට සට්වරණ බදරශ් මාලා විහිදුවමින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශෝභමානො වැඩඉන්නවා. ඒ වටේට පිළිවෙලකට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක පුත්‍ර භාවයට පත්වනාව මහා රහතන් වහන්සේලා ප්‍රධාන මහා සඟඩුවන නිසුල්මනේ වැඩඉන්නවා. බුදුරජාණන් වහන්සේ සි්‍ර හැල්ලා දුරජාණන් වහන්සේ වටකරගෙන ස්වාමීන් වහන්සේලා නිසුල්මනින් භාවනා මනසිකාරයෙන් සමාපතිසුවෙන්. කිවිසුමක් ඇැස්සක් උගොර පැෑදීමක්වත් නැතුව අතපයි දිගැහැරීමක් නැතුව බුද්ධ තේජසින් බුදුරජාණන් වහන්සේ පිළිබඳ ගෞරවෙන්ම නිසුල්මනමි වැඩ ඉන්නේ. එදා චම්පානුවර ප්‍රධාන ඇතුම් දමනය කරන පෙස්ස හත්තාරෝක පුත්තකයෙන් උපාසක මහත්මයා තුමාගේ මිතුරෙකුවන කන්දරක කියන පරිබබ්‍රාජකතුමාද කැටුව ඒ භාග්‍යවතුන් වහන්සේ වදනා කරලා ධර්මකාරණයක් දැනගෙන ජීවිතයට නිවන් මග පරිපූරණව අවබෝධ කර ගැනීමේ ප්‍රාර්ථනාවෙන්. සැනසිල්ල ලැපීමේ ප්‍රාර්ථනාවෙන් ශ්‍රද්ධාවන්තෙක් විදියටත්. පයිබ්‍රාජකය එක් වුණන තමන්ගේ මිතුරාටත් ධර්මේ මඟ පෙන්නීමේ අරමුණින් එදා මේ ගක්්ගරාපකුණු තීරයට පැමිණියා. බුදුරජාණන් වහන්සේ මහාසංගරුවන සමග නිසල්මනේ වැඩඉන්නවා දැකීමෙන්ම හිත සැනසුන ශ්‍රද්ධාව පහළවුුණ අපමන සවනක්ගන බුද්ධ රශ්මාල අතරේ කිමි දෙමින් බුදුරජාණන් වහන්සේගේ සිරිපාපියුම් ඉෂ්පර්ෂ කරමින් වන්තනා කරගෙන. පෙස්ස බුදුරජාණන් වහන්සේ පිළිබඳ පරම ගෞරවෙ දක්වලා ත් පසක වාඩි වුුණා තිසරණ සරණ ගිප ශ්‍රාවකයෙක් වශයෙන්. කන්දරක පරිබ්‍රරාජකතුමාද සතුරුසාමච්චයේදී බුදුරජාණන් වහන්සේගේ සංග්‍රහ ලබල වචනයෙන් තමන්ගේ ප්‍රසාධි පල කරලා එකත් පස්සුවාඩි වුණ. කන්දරක පරිබ්‍රාජකතුමා වට පිට බලනවා වටේට මින්වා ස්වාමින් වහන්සේර. ඒ කිසිම භික්ෂුවක් හෙල්ලෙන්නේ ඒකිසිේ භික්‍ෂුවක් අතපයිදිගාරින්නේ කිසිීම සද දෙයක්න හරිම නිසුල්ම. එතුම දැකලතියන වෙනස්ත්‍රාවකූ වෙනස්සාසුවරු ළඟ නිදදෙද්දිහෙමන කලකෝලාහල කරගන්නවා කතා කරනවා හ්ඩුසරවල් තියෙනවා බොහොම ගෝෂාකාරී නමුත් බුදුරජාණන්හන්සලගේ ශ්‍රාවක පුත්‍රයන්ගේ හැසිරීම නං අස්සිරිමත්. ඒ අසිරිය දැක්කට පස්සේ පුදුම විදිී සැනසිල්ලක් පරිබ්‍රරාජකතුමාට දැනෙනවා. දරාගතනහෙ තරන ප්‍රීති වේගයක් හදවතට පැනනැංග එතුමා ඩමතකුණාතමා පරිබ්‍රාජකයේ බවත්. එතුමා ඉක්මණින් කියනවානී ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රාවක සංගරත් නෙ මුණ තර හික්මිලාද. මනාවට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ුව සකස් කරළ තියෙනවා. ස්වාමිනි මට මෙහෙමීතෙනවා. අතීතයම් අරිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වැඩ සිටියානම්. බුදුරජාණන් වහන්සේලත් මෙන්න මේ විදිහටම ශ්‍රාවකයන්නු දමනය කරන්න ඇති අනාගතය යම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළවේද ඒ සීලු බුදුරජාණන් වහන්සේලාද මෙන්න මේ විදිහටම ඒ ශ්‍රාවක පුත්‍රයන් දමනය කරාව ස්වාමී නි මටහෙ මිතෙනවා එහෙම තමයි කන්දර්ක ඒක එහෙමු තමයි මේ ශ්‍රාවක සංගරත්නය අදමා මනාව හික්මෝල තියවා ඒීේ වැඩ ටිය සියලුම් බදුරජාණන් වහන්සේලාද ශ්‍රාවක සංගරත්නය මනාව හික්මෙව්වා. අනාගතය පහළ වන්නාව සියලුම් බුදුරජාණන් වහන්සේලාද ශ්‍රාවක සංගරත්නය මනාව සකස් කරනවා. මේ මහා සංගරත්නය මේ උතුම් ශ්‍රාවක පුතරයන් අතර වැඩ සිටින්නාව බොහෝ දෙනෙක් මේ ජීවිතය තුලදිම තමන්ගේ ජීවිතාබෝධය ඇති කරගෙන සියලුම කෙලෙසුන්ගෙන් අතමේදලා ෙ ගිනිදැල් නිවල ඇතුළත හදවත සිල් කරගෙන සීතිබූතෝ සිසිල් වූ ධර්මයෙන් යුතුව සැනසිල්ලේම වාසය කරනවා කීනා ජාති ජාතිශ්‍රය කරගෙන විෂතම් බ්‍රක්්මචරියයාම් බ්‍රක්්ම චරිය වාසය නිමා කරගෙන නැවතත් මේ ජීවිතේ නිවන පිණිස කරන්න කිසිම දෙයක් නැතුව බොහෝම වේකයනුය වැඩඉන්නේ. ඒ අයොයි තරන් සංසුන්. ඒවිතරක් නැවයි කන්දරක මෙහි වැඩි සිටින්න අනිකුත් සේක භික්‍ෂූන් වහන්සේලා ශ්‍ය භික්ෂූන් වහන්සේලා නිවන් මග පාරමි පුරමින් දරම්මාර්ග දියුණු කරන බෝධිපාක්ෂික ධර්ම දියුණු කරන ස්ොවාන් සකදාගාම් යනාගාමි මේ අනිකුත් භික්‍ෂුන් වහන්සේලාද. නිකංවැඩ ඉන්න නොවෙයි නිසුල්මනේ භාවනා ධරම සීකරමින් කර්මස්ථානයට අනුවයි සියහපාත්තන්නේ. කයෙහි කයානුව බලමින් මේ රූපකය පිළිබඳව මනාව සිහියෙන් නුවනින් මේ කායලෝකෙහි ඇලෙ නැත්තුව ගැටෙන්න්නේි නැතුව අභිච්චා දෝමනස්සා නං. මේ ඇලත් ගැටීමත් දුරු කරලා විදර්ශනාඥානයෙන් මේ කය පිළිබඳ බලමින්. කයි කායානු පස්සීවයි මේවාස්ය කරන්නේ. උවේදනාවේ වේදනානු පස්සීව සැපවේදනා දුක්වේදනා උපේක්කා වේදනා කියනම වේදනායයි ඇලෙනිි නැත්තුව ගැටන්නේි නැතුව විදර්ශනාඥානයෙන් ඉසියල වේදනා නිත්‍යයදු කනාත්ම වශය මිනිිහි කරමින්. වේදනානු පස්සේවයි වාස්සය කරන්නේ. සිත ඇැතිවෙන සිතහි සිත පිළිබඳ චිත්තානු පස්සනාවෙන්. රාගාධී දේශාදි සිතුවිලී දකිමින්. ඒ සිතුවිලිවට සිතුවිඩි කයි පිළිබඳව චිත්ත කය පිළිබඳ ලෝකෙහිමිලව ඇලෙන්නේ නැතුව ගැටෙන්න්න නැතුව විදර්ශනාඥානයෙන් සිහියෙන්වුවනින් වාසය කරන්නේ. ඉස්කන්ද ආයතනාධි ධර්මයන් පිළිබඳව සිහියෙන් යුතුරව දම්මානු පස්සේව. මේ ධර්මකාය පිළිබඳද ඇලින් නැතුව ගැටින් නැතු විදර්ශනාඥානයෙන් වාසය කරනවා. මේ කතා පහගෙනන්න බුදුරජාණන් වහන්ස ඇසුරු කරලතිී නොද ්‍රාවකයෙක් වන පෙස්ස එතකොට කතා කරනවා. එයාට ලොකු අභිමානයක් ගෞරවයක් තමන් යාලෝ ඔස්සර ඇති වෙනවා. ඇයි තමන් සරණ ගින්තයනෙ හිස් දෙයක් නෙවෙයි. හිස් දර්මයක් නෙවෙයි. හිස්ශ්‍රාවකිව් නෙවෙයි හිස්සු සාස්සූන් කෙනෙක් නොවෙයි. ලෝක අග්‍රවූ ගුණඇති ශාස්සුන් වහන්සේ කෙනෙක්. ලෝකයේ අග්‍රව් මාර්ගය දරමය සරණ ගිහින් තියෙන්න්නේ. අග්‍රව් තැනට පමුණුවනු මාර්ගයක් සරණගිහින් තියෙන්න්නේ. මේ වගේ ශාන්ත වූ මහා සංගරත්නයක් සරණ ගිහිල්ලා ඉන්නේ. ඒ ශ්‍රාවක සංගරත්නය ගැනයි කන්දර්කමය සතුරු පල කලා තියෙන්නේෙත්. එයාප හැදිලා තියන්නේෙත් ඒ පිළි බඳ බුදුරාණන් වහන්සේ නැවතත් ස්තර කළ දුන්නෙත් තමන්ටත් බොහෝම සැනසිල්ල ලොක අභිමාණයක් තමන්ගේ තීරණය තමන්ගේ අවබෝධයෙන් නිවැරදී කළ දන්නවා. එ නිසා පෙස්ස උපාසක මහත්මයත් බදුරජාණන් වහසට වන්දනා කරගෙන කියෙන ස්වාමීණ ආශ්චරයයි ස්වාමීණ පුදුමයි. මේ බුදුරජාණන් වස දේශනා කරන සතර සතිපට්ඨානය ගිහි පිළියාඳන්න සුදුවැනුන් අඳන ආබරණ පලදින සුවඳවිලවුන් ගල්වන නිතර රකී රක්ෂාවල් ලෙතරෙන අපිත් ලැබෙන ලැබෙන හැටියට ස්වාමීනි දියුණු කරන. රැකියාව ජීවත්වීමේ කටයුතු වෙනදාම් ගොවිතැන් ආදමිස් සියල්ෙහි යෙදෙන ගිහි ජීවිතය අතරෙදි. ස්වාමීනීඩක් ලැබෙනවා කලාතුරකින් ලැබෙන ඉඩ අපි අප අරින්නේ. අපිදු ස්වාමීණී මේ රූපකහේ කයානුව බලමින් ඇලීම් ගැටීම් මුලාවිම් දුරුකරමින් විදඩශනාඥානය යුතුව මේ කාය ලෝකය පිළිබඳ සිහියෙන් නුවණින් වාසය කරනවා. ස්වාමීනී සැපදක්. උපේක්කා වේදනා පිළිබඳ වේදනානු පස්සීිත් වේදනා විදර්ශනාාවශයෙන් දකිමින් වාසය කරනවා ඇලන්න ගැටෙන් නැතු. ස්වාමී නිබුදුරජාණන් වහන්ස. සිතහේ සිතුවිලි පිළිබඳ චිත්තානු පස්සී වපි රාගදේශාදී සිතුවෙලි විදර්ශනාඥානයෙන් බැහැර කරමින් ඇලීම් ගැටීම් දුරුකරගෙන මේ චිත්ත ලෝකෙ පිළිබඳව නුවනින් වාසය කරනවා. ස්වාමි නිස්කාන්්දාාදිි ධරමයන් පිළිබඳ අම්මානු පස්සීව. මේ දරමලෝකයේ පිළිබඳ ඇලීම් ගැටීම් දුරුකරමින් සිහිනුවනින් විදර්ශනා ඥානයෙන් වාසය කරනවා ස්වාමීනික් පුදුමයි. මේ මිනිස්සු කියන ජාතිහරි ක අපටි ජාතියක්.වංක ජාතියක්. කෙලින් කතාවක් කෙලින් වැඩක්කරන්නේ. ඒත් තිරිසංසත්තු එහෙම නෑ තිරිසංසත්තු අවංකයි. තිරිසංසත්තු කරන්න තියන එක කෙලිම කරනවා. පෙන්නන්න තිය අගුණේ කෙලිීම පෙන්නවා. පෙන් අන තියෙන ගුණේ කෙලින් පිනවා. ඒත්. ස්වාමිනිි අපගේ වැඩකාරයු කම්කරුඉන්නවා. මේ කම්කරවා අපින්න තැනදි අපිට හොදරට කතා කරනවා. අපට ගොඩා ගෞරෝ කරනවා. ගමනා ගිලෙන ගොට ස්සරඩැවෙල්ල බඩුමල් අතින් ගන්නවා. අනේ අපගේ ස්වාමිය මේ තරම් හොඳයි අප හොඳර සලකනවා කිය නොසෑහෙන්න්න ප්‍රසංසා කරනවා. ස්වාමිනි පොඩ්ඩ බැරිවෙන්න බෑ මෙයා එක්කකදී අපට කියනවා නින්දා කරන අපි නැති තැන අපි නැතිතැන හොර කංකරනවා. වංචා කරනවා. කටිකං කරනවා මේ මිනිස්සු කෙන ජාතිය. එකක් හිතේ තියන් තවේක් වචනෙන් කියන දක්ෂයි. එකක් හිතේ තියාගෙන කපටිකමට වෙනත් දෙකක් කරන්නල කරන්න දක්ෂයි. හිතේ දේශය පුරෝගෙන කරුණාවෙන් වගේ හොඳයටම පැනිි වගේ වචන කියනවා. ඉළඟටයා රවට්ටෙනවා චාට කතාව තියෙනවා. කපටිකම තියනවා. එ නිසා මිනිස්සුනන් අඳරගන්න බැස්වාමේනි. පෙස්ස පුදුම පල කරන්න වෙනමුකුත් නෙවේ පින්තු. මේ තරන් කපටි සැඟවුණු අදහස් ඇති මිනිස්සු කියන ජාතියයි නේදමි වාඩිකරවගෙන ඉන්නේ. එවැනි අයි නේද නොසල්වා අතපයමේ ඉන්නේ. එවැනි අය නේද මේ සබ්දයක්වන් නැතුව භාවනාවටල දමනය වෙලාතියෙන්නේ. ඒබඳ තමන්ගේ සාාස්්තෘ උත්තමයන් වහන්සේ පිළිබඳ වරණනාවයි මේ කරන්නේ. ඒසාාතෘුන් වහන්සේගේ නිරුත්තරව පුරිස දම්වසාරති අනුත්තර වූ මහා පුරිස ධම්ම සාර්ථී ගුණේ පිළිබඳ පැහැදීම් පල කරන ස්වාවේනි දමනය කරන්න තියෙන කුළු ඇතෙක් මට ලැබුණාම මමය චම්පානුවර දොරට දෙකාතර මේ ඇතාගේ පිට නැගල යනකොට. මේ ඇතා කුළුබව සට බව කපට බව තද බව මෙ ඔක්කොම ටික ඒ අතර කාලෙ පෙන්නනවා. කුළුගතිය නපුරුගති ඔක්කෝම පෙන්නනවා ඒ අතරදිමං ඇතා වඳුරගන්න ඒ අතාව දමනය කරනවා. ඒ තරම් මේ තිරිසංසත්තු කෙලින් වැඩ කරනවා. අවංකව කටයුතු කරවා ඒත් මිනිස්සු හෙමනෑ මිනිස්සු වංකයි. මිනිස්සු කපටි මිනිස්සු සැඟවුන් අදහස්තියෙනවා කියලා පෙස්ස ප්‍රකාශ කලා. බුදුරජාණන් වහන්සේ අනොමුද කරනවා. ඒව මේතම් පෙස්ස ඒව මේතම් පෙස්ස. පෙස්ස ඒක එහෙමම තමයි, පෙස්ස ඒකෙහෙම්ම තමයි. මේ මිනිස්සු කියන ජාතිය කපටි ජාතියන්. වංක ජාතියක් සැඟවුුණු අදහස්ඇති පිරිසක්. සිවපාසතුන් එහෙම නෑ සව්පාසතුන් අවංකයි. සිවපාසතුන් කෙලින්ම තමන්ගේ ලක්ෂණ පෙන්නුම් කරනවා ප්‍රකට කරනවා, චත්තාරෝමයි පෙස්ස පුග්ගලාා සංවිච්චමානු ලෝකස්මිින් මාතෘකාකරපු මේයුතුම් ධර්මකාරණ, බුදුරජාණන් වහන්සේ ආරම්භ කලා ප්‍රවේශය ලබාගත්තා ඒ වචනෙම්ම එකයි බුදුරජාණන් වහන්සේගේ ඥානේ ශක්තිය. අනන්ත බදනුවනින් ගැලපෙන දේ ගැලපෙන මුොහොතේ ද බදුරජණන් වහස් දර්මයට හරවනවා. එනම් බුදුරජාණන් වහන්සේමි ධර්මයට හරවල මේලෝකේ තුළ විද්ධිමානවන සියලුම මිනිස්සුන් කොටස් හතරකින් පෙස්සට කියා දෙනවා. මේලෝකයේ ප මේ පුද්ගලයන් සතරදිනෙක් ජීවත්වෙනවා. පෙනෙනවා. සතරාකාරයකට බෙතලවෙන් කරන්න පුළුවන්. ප කොටස තමන් තවන තමන්ට දුක් දෙන. තමන් දවාගන්නා වූ කෙනා දෙවනි කෙනා පරන්තප වූ පරිතාපනාන යෝගයේ යෙදෙන්න්නාව අනුන් තවන කෙනා තුංගෙන කෙනා තමනුත්ත අනුනුත් තවන කෙනා. සතරවෙනි කෙනා තමනුත් නොතවන අනුනුත් නොතවන ඇතුළත කෙලෙස් ගිනි දැල් නිවා පරමසීතල භාවයට සිසිලසට පත්වනාව කෙලෙසුන් නැති නිවී සැනසීගිය උතුම්ම පුද්ගලයා කියන මේ හතර දෙනා පෙස්ස. පෙස්ස මේ හතර දෙනාගෙන් නුඹේහිත පැහැදෙන්න්නේ කවුරු ගැනද. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මේ පලවෙනි තමන් තවන්නාව පුද්ගලයා ගැනමම් පැහැ දෙෙන්න්නේ. මේ දෙවැනි අනුම් තවන්නාව පුද්ගලය ගැනමමට පැහැ දෙෙන්න්නේ. තුන්වෙනි වූ තමනුත් තවාමින් අනුනුත් තවන තමනුත් දොක්වෙඳවිින් අනුන්ට අත්්දොක් දෙන කෙනා ගැනම පැහැදෙන්න්නේ ස්වාමීණ සතර වෙනූ. මන්ටත්්දුක් නොදෙන තමන්නුතවන අනුන්ටත්්දුක් නොදෙන අනුන්නොතවන මේ ඇතුලත කෙලෙස්කිනි දැල් නිවා සිසිල්භාවයට පත්වනාවූ යම් ශ්‍රේෂ්ඨ තුමන් වහන්සේ නමක් වේද. මේ සතරවෙනි උතුම්මු රහතන් වහන්සේලාටම ම පැහැදෙනවා කියල පෙස්සගේ අදහස් ප්‍රකාශ කළ. පෙස්ස ඇයි උඹහේම පැහැ දෙන්නේ. ස්වාමීනි තමංක තවාගන්න මේ පළවෙනි පුද්ගලයා සැප කැමති වූ තමාට දුක්දෙනවනං ස්වාමීණයේ නිසාමං අප හැදෙනවා. දෙවැනි පුද්ගලයා සැපකැමැත්තැව් අනුන්ව තවනවා එම නිසාමං පැහැ දෙන්නේ තුන්වැනි පුද්ගලයා තමනුත් තවනවා සැපකැමැති වූ තමාට දුක් දෙෙන ගමන අනුනුත් තවනවා සැපකැමතිව් අනුන්ට දුක් දෙනවා ඒ නිසා ස්වාමිනිමං අප හැදිනවොයා ගැන ඒ ස්වාමීණි තමනොත්තවන් නැති, අනනුත්තවන් නැති, තමන්ටත් කරදරයක් නැති, අනුන්ටත් කරදරයක් නැති, ලෝකෙන් අතමිඳනු ලෝකෙට බරක් නැති, ඇතුළත කෙලෙස් ගිනි දැල් නිවා පරම සීතල බවට පත්තුනාව්, නිවනාාවූ සැනසුනාවූ ඒයුතුමන් වහන්සේ ගැනයි මං පෙහැ දෙන්නේ ස්වාමීනි අපි දැංයනවා. අපිට බොහෝම කටයුතු තියෙනවා ඒ නිසාපට අවසරදින සේක්වා කියල පෙස් අවසරෙල්ලුවා. බුදුරජාණන් වහන්සේ ද හොඳයි පෙස්සහෙනම් ඔබ දැ යන්න කිය අවසර ලැබෙනවා. ඒ වෙලාවෙද පෙස්ස පරම ගෞරවයෙන් යුතුව. වන්දනා කල්ල පසුඟ පිහෙටුවා සිරිපතු ලබියස බුදුරජාන්වාහන්සේ ගැන ගෞරවාදරය පළ කරලා. පැදකුණු කල්ල බුදුරජාණන් වහන්සේ වට බොහෝම ගෞරවය සංගරත්නේ රත් වන්දනා කරගෙන ඒ සැනසිලිහිතින්ම එතනින් පිටවෙලා යනවා කන්දරකත් පිට වුණා. මේ දෙන්න ගිහිලා ටික වෙලාවකින් බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේ ළමතනවා. මේ සියලු විස්තර මේ උතුම් ස්වාමින් වහන්සේලා මනාව සිහිකරමින් ශ්‍රවණය කරගෙන හිටිය වහන්සේලා සිහිය මයින්නේ. මේ සියලු කාරණා හොඳින් නැස්ුවේ. මහනිනි අරයන පෙස්ස පණ්ඩිතයි. චතුරාර් සත්‍ය අවබෝධයට සිහිය පිහිටුුවන්නාවූ. සතර සතිපට්ඨානයන් පිළිබඳ දන්න නිසා. ඒ පෙස්ස භියක්තයි දක්ෂයි. සතර සතිපට්ඨානයන් දන්නවා එනිසා පණ්ඩිතයි ඒ විතරක් නෙවෙයි ඒ දැන ගත්තාාව වූ සතර සතිපට්ඨානය ජීවිත ක්‍රියාාවයුදෝමින් මේ ගිහි ජීවිතයේ වැඩ වැඩී කරනිකාගින් නැතුව හැම මුහුතෙ මිට ලැබෙන 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 මුහුති සතර සතිපට්ඨානය සහ පිහිටුවා ගත්ත නිසා අවියක්තයි. මේ පෙස්ස මේ දරම කාරණ අහතර මං විස්තර කරලා දෙනකං. තව පොඩ්ඩක් කොයි විදිට වාඩි වෙලා හැටියනම්. කලබල වුණේ නැතුව මෙතන හිටියනම් මහනෙන. ඔය පෙස්ස මෙතනින් පිටවෙලා යන්නේ. මහත්ම අරථයක් වන ස්ෝවාන් පළවබෝධයෙන් ආර්ශ්‍රාවකයෙක් වෙලා නමුත් මහණනි දැන්ද ඔහු ලබාගත්තේ මහත්මඵලයක් පිහතුනි ඒ මහා සංගරත්නය දැක්කල කලින්ට වඩා ඒ මහා සංගරුවනි ඇතුළත ගුණ දැනගෙන සතර සතිපට්ඨානයේ වඩන උතුම් ශ්‍රාවකයන් වහන්සේලා පිළිබඳ පෙස්සද තව තවත් පැහැදුනා. පැහැදීම තිබුණා තව තවත් ්‍රද්ධාව දියුණු කර ගත්තා ඒ අරථයක් වුණා තවත් තමන් වටදනය කරන දියුණුකරන භාවනා වශෙන් වඩන සතර සති පට්ඨානය පිළි තවත් විස්තරයා දැනගෙන තමාන් ගෞවබෝධිය දියුණු කර ගැනීමින් අරථ දෙකක්ම සිද්ධ කරගත්තා. පරි බ්‍රරාජකෙක් වන කන්දරකත් නිකන් සිටියේ නෑ. එතනදී තමන්ගේ ඇස් දෙකෙන් මහා සඟරුවන දිහා දැකලා. ඒ සංසුන් බවට පැහැදිලා පිංහතුනි මේ උතුම් පිරිසුදු මහා සංරුවන දැකීම් මාත්‍රයෙන් ඔහුත් සංගරුවන පිළිබඳ පැහැදිීම කියන එක මාර්තයක් සිද්ධ කරගෙනයග.ඒ වෙලා ස්වාමන් වහන්සේලා මේ විවර කරන්නට නොහැකිවනාව ධර්මකාරණ. අප කෙරි අනුකම්පාවෙන් දේශනා කරන සේකවා කියලා ආරාධනා ලැබුණා ස්වාමීනිමේ ඒට කාලයයි. සුගතයන් වහන්ස මට කාලයයි. ඒතුන් දරමේ දේශනා කරන සේකවා, බුදුරජාණන් වවාස දේශනා කළා. මෙ පළවෙ නිපුද්ගලයා තමන් තවන කෙනා මෙයාල ච්ජාව නැති කෙනෙක් ඇඳුම් අඳන්නෙන්නේ. ආහාරණුභව කර අතලෙව කනවා. ආරාධනා කළොත් දානිකට වඩින්න්නේනෑ. සරහ ඇවෙලදන්නදක් පිළිගන්නන්නේ න පිපසසිෙන් ඇල දෙන දේ පිළිගන්න නෑ කලයකින් අරන් දෙන දේ පිළිගන්න න හැලියකින් අරන් දෙන දේ පිළිගන්නේ නෑ දෙන්නේෙ කාර ගනිම ඉක් කොට එක්නෙ ැ කරල්ලා දුන්නොත් පිළිගන්න නෑ දෙන්නෙක්කාහර අනුභව කරමිඳට නවත්තල දුන්නොත් පිළිගන්න නෑ මැස්සෝ ඉන්න තැනකති දුන්නොත් දානෙ පිළිගන්නේෙ නෑ. සුනකයෙක් බලන්ඉන්න තැනදී. ඒ සුනක අර නොදී තමන්ට දුන්නොත් ඒත් පිළිගන්න නෑ ගැබිනිමවක් දුන්නොත් පිළිගන්නේන කිරිපවන්නයක් දුන්නොත් පිළිගන්නනේ වාවෙච්ච කාන්තාවක් දෙනදානය පිළිගන්නන්නේ මෝල් ගස් දෙගක් අතරරිඳං දෙනදාානය මුහල් කොටන වී කොටන තැනකි නම් දෙනදානය පිළිගන්නේෙනෙ. එලිපත්තිනං දෙනදානය පිළිගන්නන්නේ තමන්ම තවාගන්න කෙනා. මස් අනුභව කරන්න එනේ මාලු අනුභව කරන්න එනෙහ කැපදී වත් වලදන්න එනහ. තමන්වරිමී දවන්නේ. අ පවා තමන්ග දවන ඕන තරන් අපේි ධර්මද්දී පින්නවා දරමි වැරදි කොනෙ විනේ වැරදි කොනෙෙන් අල්ලගෙන එනිසා මෙතනත් පෙන්නෙන තමන් තවනකෙන දියමස් කන්නෙත්නේ ගොඩමස් අනුවෝ කරන්නෙත්නෑ. සෝරවීකපානය කෙන රහමිර බොන්නත් නෑ එච්චරයි හොඳ හොඳ දේකට අපිට දකින්න තියෙන එච්චරයි තවන් තවන කෙන මස් මාලුව අනුබෝකරන්න නැත කිය බුදුරජාණනාස් පෙන්න්නවා මෙහි බොහෝ තැනක දර්මය තුළ සෝත්‍ර තුළත් පෙන්නන වෙනේ තුළත් පෙනන විශේෂමකාරණයක් පින්හතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරාන යම්විදිියක තමා වෙනුවෙන් නොමරු තමා වෙනුවෙන් නොමරු බව අසා තිබෙන දැනගෙන තිබෙන ත්‍රිකෝටි පාරිසුස්සීලයක් කැපයි කෙළ එයත් අකපයි කෙළ අඩගෙන දිට්ටිගතික. මේ තමා තවා ගැනීමක් මයි. එනිසා මේ සුළුවෙලා වෙදි විස්තර කරන්න කාලය නොවේ නමුත්. ඒරුම්ගන්නට විස්සර කරගන්නට වටිනවා දිිට්තිිය විස්සදු කරගන්න නැත්නම් තමන් තන කෙනෙක්වෙේ. මෙයා ගෙවල් ඒකට පිඩ පාතිේ වැඩියොත් එදාඩික පින්ඩයි වලඳන්න. දෙකට වැඩියොත් දෙකයි. තුනකට වැඩියොත් තුනයි ගවල් හතරකට වැඩම කළොත් ගියෝතින් බත් පිඩු හතරයි එදාට. පහකට ගියවොත් පිඳු පහයි. හයකට ගියොත් හයයි හතකට ගියොත් පිඩු හතයි. දවසක් කර දවසක් ආහාරගන්නවා. දේකට ැරයක් ගන්න තුනකට සැරයක් තරක සැරයක් පහකට හායකට හතකට සැරයක්කා හාර්ගන්නවා. හිතනොත් මාස භාගට සරියකුත් ගන්න. හිතු මතයට හිතුුණු හිතුුණු දේකර කර තමන්ට දුක් දෙෙනවා. සැපයක්නේ තමන් බඩහම් වලඳනවා හාල් වලදනවා ගොම වලදනවා තනකොල්ල වලදනවා පිළිකුල්ලූ දේපවා වලඳනවා. කොල වලඳනවා මුල් වලදනවා කනං කපල වලඳනවා. හයෙන් බිටවැටච්ච ෙඩිවිතරක් අනුභව කරනවා. මෙවැනි කෙනා කේසකාම්බල දරනවා මමුසහෝනේ මිනි යොතලතියෙන පාංශුකුවල් රෙදිියරං සිවුරු හදන් දරනවා ගස්වල පොතු වලින් හදාගාත සිවුරු දරනවා මිශ්්‍රවූරෙදිවලින් සදාගත් සිවුරු දනවා වස්්‍ර දරනවා මේ විදියට වස්්ට්‍ර දරා ගැනීමට ම් සමහර අය නිර්වශ්්‍රවත් වාසය කරනවා උදෙහි මා දවල් රාත්‍රී කනතුම් වෙහෙලෙයි ජලේ බැසීමේ යෙදෙනවා. කටුපුවරුවේ සක්මං කරනවා කටුපුවරුවේ සැත පෙනවා කටුපුවරුවේ වාඩි වෙනවා. තනිකකුලෙන් හිටගෙන ඉන්නවා. කට ඇරගෙන හුළම්බොනවා තමන්ගි ජීවිතය තුළ. තමාව තවා ගන්නවා තමන්ට දුක් දෙනවා වේදනා දෙනවා මේකයි පලවෙනි පුද්ගලයා. දෙවැනි පුද්ගලයා අනුන් තවන කෙන ලේතවරනු අතින් රුදුරුයි රෞද්ද්‍රයි දඩුමුගුරු අතතිව ඉන්න කෙනෙක්. හරක්මරනව ඌර මරනවා එලුව මරණවා, කුකුල්ලු මරණවා මාලු මරණවා. සත්තු ඝාතනය කරනවා. ලේතවරුන් දෑතින් ඉන්නේ. මිනිස්සු මරනවා. හොරකං කරනවා ගෙවල් බිඳනවා. හොරු ඝාතනය කරවනවා. බඳනාගාරය සේවය කරනවා. රෞද්‍රව් කුරඩු කම් කරනවා. ලෝකයේ වැරදි සම්මත වූ යම් පස් පව් කරනවා නම් එවැනි කෙන අනුන්ට දුක් දෙෙනවා. ලෝකෙට කරදරයක් වෙනවා මෙවැනි තනුන්ට කරදර කරන්නාව රුදුරුකම් කරන්නාව සියලුම දෙනා ලෝකෙට කරදර කරන අනුන් තවනයි. තුන්වෙනි එක තමනුත් තවමින් අනුනුත් තවන්නාව කෙන මේ ලෝකයේ ඔටුනු පලං සස්ශ්‍රී රජ කෙනෙක් වේවා මහාසාරකුලියප පන් බ්‍රාහ්මණනතුමෙක් වේවා. මේ කෙනා තමන්ද ශක්තිය තියෙනවා බලේ තියෙනවා දිට්ටියක් ඇතිවෙලා තියෙනවා යාග කිරීමෙන් සතුන් මැරීමේ විසුද්ධිය ලැබෙනවා කියෙලේ නිසා නගරේ පෙරදිගේ යාගසාාලාවක් කරවලා එයාගසාාලාවට සත්තු මරන් එකතු කරනවා. තමනුත් කෙස්රැවුල් බාගෙන රජතුමා සහිත පිරිස අනුභව කරලා ආහාර රැස්වෙලා බිසවත් පුරෝහිත බ්‍රාක්්මණයා සමගම යාගසාාලාවට යනවා. ගිතල් තවරගෙන අඳුන්දිව සමක් පොරොවගෙන නියපොත්තෙන් පිටකාන ගමන මේ තුන්දෙනම දැන් යාගසාලාව ගොම ගාපු බිම වැතිරෙනක් කිසිම දෙයක් එලන්න ඇතු මේ දිට්ටිය ගතිකව තමන් තවන ගමනේ එළඟට වස්සසුදුනං වැසි සුදු වෙන වස්ස වගේම රෝපයක්තිෙන වැස්සයකින්නා අන්නේ වැස්සි එක තන පුඩුවකින් රජතුමා කිරිබොනවා දෙවැනි තන පුඩුවෙන් බිසුව කිරිබොනවා ංගනි තන ඩුවෙන් රෝහිත බ්‍රාක්්මණයක් කිරිබොනවා අතරවෙෙනනි තනපුඩුවේ කිරී ගිනිි දෙව අපුදන්න ගන්නවා. පස්සෙනි කොටස් තමයි වහු පැටියට දෙන්නේ. ඉළඟට අන කරනවා මෙච්චර ගොන්නු මරන්න ඕන මෙච්චර හරක් මරන්න ඕන, මෙච්චර බැටලුව මරන්න ඕන මෙච්චර එලුව මරන්න ඕන, මෙච්චර කුකුල්ලු මරන්න ඕන යාගේත යාග තැබ සඳහා හිටවන්නට මෙච්චර ගස්කපන්න ඕන මස්තියාන්න මෙච්චර තනකොළ කපන්න නොවන කියලා විධාන කරනවා. එ සේවකිරු කම්කරු දාඩුවමට බයි කොච්චරාක මැතිවනත් එයා අඩආණ්ඩක් කඳළු පෙරපෙර මේ ඔක්කොම කරනවා. තමුණු ද දෙෙත්තියක්ගත්තතා ගෙනනි දෙවිය පුදලලා විශුද්්‍යිය ලබන්න සත්තු මරල්ලා විුද්ධිය ලබන්න. එනිසා තමනුත් තවන ගමන්. අරහිංසක සත්තු ගොඩාක් මරලා පූජා කරනවා අනනුත් තවනවා. තමනුත් තවනවා අනනුත්තවනවා පින්හතුනි ලෝකේ පුරා. බෞතරයක් විශාල ප්‍රමාණයක් ඉන්නේ තමන් තවන අයයි. අනුන්තවන අයයි තමුණුත්තවමින් අනුන්න්නුත්තවන තමන්ටත් අනුන්ටත් දුද්දන ලෝකෙට බරක් වෙච්ච මිනිස්සුමයි. ඒ අතර බුදුරජාණන් වහන්සේ කන්දර කරමුණු කරපු පැහැදීම ඇැදිකරු පෙේ මහසංඟරුවන ඒසාමන් වහන්සේලා මනුශ්‍ය වෙලා මේ ලෝකිපදිලා මනුෂ්‍ය දුරුවලකම් දුරු කරගෙන අමානුසික සැනසිල්ලක් වන. ත්තරිය මනුස්ස දරමයන් ලබා සැසුනාව්, ඒ මහාරහතන් වහන්සේලා පිළිබඳ. ශාවකපුත්‍රියන් පිළිබඳ වන සතරවෙනි දුරල්ලබ කොටස ලෝකේ අතිශ්යිම්ම. දැකගන්නට ඇසුරු කරන්නට අහන්න දකින්න නැහැ මේ පිරිසිදූ සතරවෙනි කොටස. තමනුත්තවන්නේ නැති අනුනුත්තවන්නේ නැත්ති කෙලෙස්ගිනි දැල්නිවා පරම සිල්ලසට පත්තුනාව් සියලොම දුකින් අතමිදුනාව ඒ රහතන් වහන්සේලා, සිල්ලතුන් වහන්සේලා ආය මහාසංගරත්නය බුදුරජාණන් වහන්ස දේශනා කළා. මහනෙනිි දුර්ලබව තතාග තඩිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙයට පහළ වෙනවා සියලු කෙලෙසුන් එමි දෙනවා, චතුර ආරිෙ සති තමන් වහන්සේග නුවනින් අවබෝධ කරනවා සම්මා සම්බුද්ධයි. අටලොස් විද්‍යාවෙන් පසළොස් චරණ දරමියන්ගේ සමන් නාගතයි, මනාගමන් තියනෙනව සුන්දර ගමනින් සුන්දර නිවනට වැඩම කලා. සියලු ලෝකයන් අවබෝධ සියලු මිනිසුන් දමනය කිරීමට දක්ෂයි. දේමිනිසුන්ගේ පරම සාාස්තෘුන් වහන්සේ අවබෝධ කරග චතුරාරි සතති දේශනා කරනවා භාග්‍යවත්තුමන් වහන්සේ ලෝකට පහළවෙලා ආධිකල්්‍යයානේ මච්චේ කල්ලයානේ පරිියෝසානය කල්ලයානේ සාත්තං සභ්‍යන්ජනං, කේවල පරිපපුන්නා පරිසුද්ධම් බ්‍රක්්ම චරියම් පකාසන්ති, ලෝකයා කෙරේ මහත්මකරුණාවෙන් යුතුව. අරථ සහිත වූ ව්‍යංජන සහිත වූ මුල යහපත් වූ මැදයහපත්තු අගයාපත්තුූ සීල සමාධි ප්‍රඥා නිවන් මග දේශනා කරනවා. ඒ දේශනා කරන සුපිරිසිදූ සැනසිරිදායෙකු මේ ධරමය බුද්ධිමත් මිනිස්සුන්ටහන ලැබෙනවා. ගුවපතිපුත්‍රේට් හරි ස්ත්‍රියකට හරි බුද්ධිමත් කෙනෙකු යහන්නේ. අහලා දරමය ඇසීම නිසා බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ලබනවා. ශ්‍රද්ධාව ලැබීම නිසා නුවනින් සලකනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධරමයට අනුව. පිරිසුදු බ්‍රක්්මචරියාව කිරිටිනොවී ආරක්ෂා කරගන්න මේී ගිහිගෙදර බාදක සහිතයි. දූවෙලි පිරුණු මාවතක් වගේ සම්බාදා බහුලයි. නමුත් පැවිදිජීවිතය නම් අවකාශය වගේ සැහැල්ලුයි නිදහස්. ඒ නිසා ඒතුම් බ්‍රක්්මචරියාව සම්පූර්ණ කරගෙන අමාමහානිවන අවබෝර් කරගෙන නිවී සැනසී. පරම ශාන්තියට පත්වීමට මමත් මේ කිස්ත්‍රවුල්ලිවත් කරලා කසාවත් පපුරෝගෙන පැවිදිවෙන්ු ලැබෙනවනං හොඳයි කියල හිතනවා ටික කලකින්. මහත්වූ හෝ කුඩාාවූ හෝ ධනයත්තහෑරලා, මහත් වූ හෝ කුඩාාවූ හෝ ඥාතිී නතහැරලා. කසාවත්පුොරවාගෙන කිස්ත්‍රැවුල් බාතබ්බල ස්තුම් ශාසනී පැවිදි වෙනවා. නිවන්දකින්න පැවිදි වෙනවා පිරිස්සුදු පැවිදි බව ලබනවා. ඇපරූ කසට පෙවූ සිවුරුපොරවාගෙන බාහිර කෙස්්‍රයැවු ලිවත් කරවල, උතුම් ව ශාන්තෝ ශ්‍රමණ වේසියේ දරාගෙන, සීලය තුලිනොත් ඇතුළත තුලනින් සංවර වෙනවා සික්කා සාජීව සමාපන්නෝ, සබ්්‍රම්්ම චාරියූ සිරුලකිින්න්නආාවු සිල්ලතුන් වහන්සලා සමඟ සසාමාන පෙවතුම් ඇතිකරගෙන සිිල්වත්වෙනනවා. සතුන් මරන්නෙ නැහේ. ේ තවරුණුවත්නෑ කරුරු නෑ කැකුලු නැහැ දරුණු නැහැ. සතුන් කෙරෙහි අධයාපන් වෝ දයාවපතුරනවා අදයා අධයාවනැතිවූ වෛරය කරෝදේ දුරු කරලා මෙත්සිත පතුරන වසියලු සතුන් සුවපත්වේවා සතුන්ගගේ ජීවිතය නැති කරන්නේ. සතුන්ගගේ ජීවිත ආරක්ෂා කරනවා අනුංගෙදේ ගන්නේ. දුන්දේ පමණක් ගන්නවා. කාමියන්ගේ ලාමක ග්‍රාම්ියෝ, පෘතජ්ඥනයන්ගේ ස්වභාවයක් වන ගිහි ජනතාවගේ කරමයක් වන මීතුූන දරමයෙන් වැලකිලා. බ්‍ර්චවයාාවෙන් උතුම් හැසිරීමෙන් සුපිරිසිදුව බැහැරව කාමියන්ගෙන් ජීවත්වෙනවා ජීවිත කාලි පුරාවට සත්‍ය කතා කරන බොරු කියන්නේ නැහැ. කෙනෙක්ට විශ්වාස කරන්න සුදුසු නිවැරදිවුත් අරතවත් වූ සත්‍යවාදී වචන කතා කරනවා. කේලාම් කියන්නේ එතනක මෙතන කියන්න එතන කියන්නේ නැහැ පිරිසක් දෙදනෙක් මිදවන වචන කියන්න න්නේෑ. සමක්ගරතව සමක්ග්‍රාමු, ස සමකාමු සමගයට කැමති සමගට ඇලෙනවා සමගිය ගුණ දකිනවා, සමගී වෙලා ඉන්න පිරිසගේ සතුට දකින්න කැමතිය නිසා සමගිකරවන වචන කතා කරනවා. කටකවු යහුල් වැනිියු දරුණු පරුසව වචන කියන්නෙ නැහැ කන්න සුකා පේමණීයා හදයංගමා පෝරී ආදී වශය නිස්තර කරන. සිියුම්මු මිහිරියු කරණසුකව්ූ හදවතට සමී පවන්නව්. මිහිරි වචනයෙන් කතා කරනවා. සම්පප්පලාපවන මෙලොවටවත් පරලොවටවත් වැඩක් නැති හිස් වචන කතා කරන්න නෑ මේතුම් භික්ෂූන් වහන්සේ අරථවාදියූ, ධම්මවාදියු, කාලවාදියු, භූතවාදියූ, විනේවාදිියවූ, දරමේටිකගූ විනියට එකකූ ඒ කාලියයට ගැලපෙන්න්නව, මොහොතට ගැලපෙන්නවාව, අවස්ථාවට ගැලපෙන්නාව්, සත්‍යවාදියව, යමක් වේද සිදුවනාව යමක්වේද මෙලොවදියුණුවට තේතුවන පරල වස්සුගතියට දේතුවන අමා මහනිවනට දේතුවන කතාවක්ම කතා කරනවා. විකාලි ආහාරගාන්නෙ නැහැ විකාලි ආහාර ගැනීම වලකෙනවා. බදපිට්ටුවක් ගලා මස්මාලු කිරිදීකිරි ටැබිලි සුප්වාදි මෙහැම දෙයක් මයිතී කිරිපිටි මේසියල් ලාහාර මේසියල්ල ඉරවට ග්‍යාට පස්සේ වලදාන්නේ නැහැ කැපූ ක්‍රමයට ගිලම්පස් අස්්ට්‍රපාන සතුමදුරාදීදයින් ජීවිතය පවත්වනවා අසනීපේකට පමණක් සුවවීමට සඳහා පමණක්, අයේ පෙවැත්ම සඳහපමණක් ගිලන් පස වලදනවා. භූතගාම වූ පැළවෙෙන්න්නා යම්ධයක්වේ නම් ගහ කොළ සිඳින බිඳන එ එැහැ මෙතැනැද බදුරජාණන් වහන්සේ ප්‍රාතිමෝක් සංවර සීලය හඳුන්වා දෙනවා පිහතුනිී කාලවෙේලාවනෙවෙයි ඒ පාතිමෝක් සංවර සීලේ විනේ පිටකේ පුරා කන්දක පොත් පහක් තුළ ගිසිියෙක් දහස දරමස්කන තුළ මැනවින් විස්තර වෙනවා මේ සූත්‍රදේශනාවට කෙටියෙන් නැතුල් වෙනවා. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලාට බොහෝ දෙනාගේ පැහැදීමට නොපහන්න අගේ පැහැදීමට පැහැදුන්වායගේ වැඩි පැහැදීමට ශාසනය පැවැත්මට විනියට අනුග්‍රහ පිණිස අමාමහා නිවන පිණිසම සත්‍යයන්කිෙරේ මහා කරුණාවෙන්ම පණවා වදාල සිික්‍ෂා පහද. කෙනෙකුට කරදරයක් පිනිස ස අහිත පිණිස නෙවයි සත්ත්යාගේ නිවන පිණසඩා. මහත් අසංවරයන් සංවර කිරීම සඳහා මේදේශනා කරල තියෙනවා. නැටුම් තමන්න්නටන්නෙනය නටවානෙනෑ තමන් ගයනෙන ගයන වහන්ෙනෑ වාදනය කරන්න නැකරනවාහන්න්නේෙනෑ. විසුළු දසුන් චිත්‍රපට නාට්්‍ය සන්දර්ශන මේ සියල්ල බැලීමෙන් ඇසීමෙන් වැලකෙනවා. මල් සුවඳ විලවුන් පෞඩර වැනිදේ ඇගේ ගල්වඩි නැහැ සීලේ කියනාභරණයෙන්ම ශෝභමාන වෙනවා. සීලය කෙන සුගන්දයෙන් සුගන්දවත්වෙනවා බාහිර සුමදක් බාහිර අලංකාරයක් ආභරණයක් පලදිනෙ නැහැ සීලාබරණයෙන් විභූෂණය සැරසීම තම සිද්ධ කරගන්න වෙනත් ආභරණ පලදිනි නැත්තව භික්්ෂුන් වහන්සේ. උසාසුන් මහාසුන් පරිභෝග් කරන්නේ නැහැ මිලමුදල් පරිහරණය කරන්නේ නැහැ. බුදුරජාණන් අආ දේශනා කරනවා ගාමිණී ගෘපරිතුමාට ගාමිණ යමෙක්. ික්ෂුවක් ල දල් පරිහරණය කරනවාද යාට රූප ශබ්දගන්ධ රස හස කියන පංචකාමයන් ළඟතියනවා හ සමානයි භික්‍ෂුවට කැපරනැහැ අක පයි. මහත්මෝූවැරැද්දක් මේසියල්ලෙන් සාමනර භිෂ්වන් වහන්සේගේ සීලි අපිරිසිුදදු වෙනවා උප සම්පදා භික්ෂුවට මේසියල්ලා ඇති මේසියල් විස්ථාර වෙලා නවකෝටයකට අධිකවූ ශික්‍ෂාපදනනායක්‍රමය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් සතු. ඒසිියල් ආරක්ෂා කරගෙන දැන් දියුණු කරගනයනවා ප්‍රාති මෝක් සංවරස සේලේ. ආදිි තමන්ට ලැබෙන දේවල් මුදල ටිකුුණන්නන මුදල් පරිහරණය කරන යම්කිසි දෙයක් කරන්න එනැහැ ඒ අකපද දේ තුළ තමන්ට විනාසේ සතරාපා දුර විවරවෙන බව භික්්ෂූ දන්නවා. නිසාම සංවර නිවන්දකින්න කැමති බොහෝම ගෞරවයක් ඇතිකරගෙන බුදුරජාණන් වහන්සේ ගැන පනවාවදාල විනය පිළිබඳ ගෞරවයෙන් රකිනවා. පිරිකර හෝමාරු කරන්න නෑ අම්මටවත් පිරිකරක් තමන්. නහැ දී තමාන් අම්මගේ මනවත් ගන්න ැහැ දෙ මවපියන්ට භික්ෂුවට ධර්මික ලබන දෙන්න කැපයි වෙන කෙනෙට දෙන්න බෑ. පන්සල්වති තියෙන ගස් කොළන් ගෙඩි මල් මේවා දීල සතුටු කරවනවා. සමහාරවට තමාට නැතිගුණ පෙනලා අගුණ යටපත් කරගෙන නැතිගුණයක් පෙන්නලා පහදවනවා. චාටුකතා, නේමිත්ත කතා ලාබේනලාබන් නිජිගින් සනතා ආදමේ, එක්විසි අනේසන ධරමයන්ගේ මිනිස්සුන් රවට්ටල තමන්ගේ බඩවිියත රැකගන්න වනං ඒක මිත්‍ය ආජීවයයි. ආජීව පාඩි සුද්සීලයත් විස්තර කරන අබුදුරජාණන් වහන්සේ. බඩු හොරට කියරන්නේන මනිින් එනෙ ගෙවල් බිඳින්නේයන්නේෙනෑ හොරකංකරන්නේන මිනිස්සු මරන්නේනෙ ්‍රෞද්‍රව් කරමයන් කරන්න නැතුව තමන් සංවර වෙනවා භික්‍ෂුවක් වශයෙන්. භික්ෂුවක් වශයෙන් ජීවත්වෙනවා පරපටි බද්දාා ජීවිකාතී. අනුන්ගෙන් ලැබෙන දෙයක් පාතරයට තන්ට දැහැමින් පැහැදීම යමෙක් පූජකළොත් තමන් විදිනවා. අනුන්ගෙන් ඉල්ලන්නෙ නෑ ඉල්ලන්න තහනම්. යම් කෙනෙක් පැවරුව ස්වාමීණි අවශ්‍ය දෙයක් කෙනවා නම් ඉල්ලන්නට ප්‍රකාශ කරන්නට කියලා ගෞරවෙන් ශ්‍රද්ධාවම කියනවා නම් ඒම්පමණක් ඉල්ලනවා. නැතුව ඉල්ලා ලබන්නෙත් නැහැ කෙනෙක් පහදවලා නිමිති කියලා මට මේව තියෙනවනම් හොදයි හරවතියනවා නං හොඳයි. පන්සරට මෙන්න මේ තයි අඩුදැන්. කියලා කනෙක්ගගේ හෙමගිල්ලන්නන්නේෙනෙ. චාටුකතතා කියන්නෙනේ. මේ පැනිිවගේ කතා කියලා මේ මහත්තේ බොහ ොහොද කෙනෙක් මිච්චර මිච්චර පිංකංකලා කියලය උඩුට නක්ගල බිමට දාලා. එයා අරන්නා කරන්නනේ. ඒවගේ කතා තමමකිවවේ චාටු කතා වංකකතා නිමිති පෙන්නල. ලාබෙන් ලාවේ නිජිකින් සනතා කෙනෙක්ගේ ලාබය පහත් කරල දාල තමන්ට ලාබේ හරෝගන්න මේ වගේ මහ. ලාමකව දරමයන්ගෙන් බඩවිියත රකිනවනක් භිශ්ෂුවට ගලපෙන් නෑ නමුත් බුදුරජාණන් වහන්සේගේ සුපිරිස් විදු ශ්‍රාවකයූ ඒ විදියටයි ජීවත්වෙන්නේ. තමන්ට ලැබෙනදේ දැහැවින්නම් එද හැමින් චීවත්වීම. වැකී රක්‍ෂා කරලා උපයන්නේ නෑ ගොවිතැන් කරන්න නෑ වෙලදාම් කරන්නේ නැහැ පොලියට මුදල් දෙනෙ නැහැ. පරිස්කාර විකුණන්නේ නැහැ. රජේ රැකයා කරන්න බැහැ. භික්‍ෂුවගේ රැකියාව භිශ්ෂවගේ පැවැත්ම ශ්‍රමණ ධර්මය පිරීම. සීලය රැකීම, සමාධිය වැඩීම, විදර්ශනා වැඩීම සිහිනුවනින් ජීවත්වීම පින්වතුනි බලන්න මුණන තරම් පැහැදිරි නිවන් ම ගද තියන්නේෙ. ඒ නිවන් මඟ වැරදුනොත්නම් සතරපාය. ඒ නිවන් මඟ හරිගියොත් නම් අමාමහන් නිවනේ. නිවනින් සැනසෙන්න කැමති සියලුම ශ්‍රාවකරෝ මේ මගයි ගියේ අතීතයේ අදච්චන්නේ අනාගතෙත්. ශාසනය රැකන්නේ මේ මගයි. මේ මගයි පිංහතුනි පැහැදීමක් සැනසිල්ලක් මේ පිංහතුන්ලට ඇතිවෙන්නේ බලනට බුදුරජාන් වහස් ශ්‍රාවක මන තරං ශ්‍රේෂ්ට අයිද ොන තරම් පිරිසුදුයිද. කුසට හරියන විදියට දානය වලඳනවා කයට හරියන පෙවාණන්ඩ සිව පොරවනවා තුන් සිවරයි පාත්‍රයි අතතිව. අයිතිකරගෙන තමන්ගේ දේකරගන්න තමන්ගේ දේ වෙන්නේ එච්චරයි. ගමනක් යනකොට කොහේ ගියත් මොනදිසාවේ ගියාත් තුන් සිවුරයි, පාත්‍රයාරගෙන. කුරුල්ෙක් සපත්ත භාරෝ පියාපත් දෙක අත්තට දෙකේ බරාරගෙන අහසේ පියාම්බල යන වගේ දායක උන්ටලෙන්නැතුව පන්සලට වත්තට ඉඩමටලන ඇතුව කිසිම දෙයක් ග්‍රහණය කරගන්න ඇත්තුව. ඕනෙම දෙයක් අතහැරල බාහිරදී අතහරල දාලා අෂ්ට පරිෂ්කාරයේ කැපවූ පිරිකර පමණක් තමන් සතුකරගෙන ඕනෑම දිසාව කියන භිශ්ෂුව ප්‍රාත්ති සනිි්්‍ර සීලෙන් යුක්තයි. සිව්පස්සේ සිහිුවනින් පරිහරණය කරනවා. උුසමසීතල ැසි දුරු පේඩා නැතිකරගෙන ලජ්ජාස්ථාන වැසීමට සිවුරු පරිහරණය කරමින්. කුසගේ නිවාගෙන වේදනා දුරුකරගෙන කය පෙවැත්මට සිරුලැකීම පිණිස ධානය කුසේ හරිියන ප්‍රමාණයට, කුසට ඇතිවන ප්‍රමාණ් දානි වලඳනවා. සල් කොටියක ජීවත්තෙමින් උුසුමසීතල ැසිමදුරුපේඩා අවවැස්ුලගෙන් බෙහෙරිලා විවේකයෝ භාවනා කරනවා ගිලන් පස බිහෙත් වලදමින් රෝග සූපත් කරගන්නවා ප්‍රත්තිවේක්ෂණනුවනින්. ්‍ර්ද අන්නිිත්‍ර සීල සම්පූර්ණ කරනවා. ඇසින් රූප දැකල නිමිති ගන්නේ නෑ අනුනිමිති ගන්න නැහැ ලස්සනයි කියලා බල නැහෙ කොටස් වශයෙන් බලරාගේ ඇතිකරගන්නේ දැක පුරූපය අනිත්‍යය දුකනාත්මයි බැහරරනවා. එනිසා කෙලෙස් සතිකරගන්නේ ශබ්දහල නිමිති වශන් අරගෙන කෙස් ඇතිකරගන්න නැහෙ ශබ්ද්‍ය අනිත්්‍යයතු නාත් වශයෙන් සිහිුවනින් ශබ්දී බැහැර කරනො හිතින්. සුවල දැනගෙන සුවඳින් කෙලෙස් ඇතිකරගන්න නෑ දැවම් ඇතිකරගන්න නැහැ සුවද ඇලින් ගැටීම මුලායිම් නැතුව, අනත්‍ය දු කනාාත්මශයෙන් බැහරරනවා. රියෙන් රස දැනගෙන ඒ රසත් බැහැරරනවා, කයෙන් පහස දැනලා ඒ පහසත් බැහැර කරනවා සිති සිතලේවත් බැහැ කරනවා. ආයූ ඉන්ද්‍රිය සංවර සතරසංවරසීලෙන් සම්පූර්ණ වෙලා. විිශ්ෂුන් වහන්සේ ඇවිදිද්දි ඉදිරිය බලද්දි පිටුපස වලද්දි අතපෑ දිගාරිද්දී සිහියෙන්වුවනින් සිහියෙන් සිදු කරනවා. ආලෝකති විලෝකිතේ සම්පචානකාරි හෝති කායිතේ පිතේ සායිතේ ලපිතේ භාසිතයේ තුන්නේ භාවේ අනුභෝකරද්දි පානයකරද්දී සැත පෙද්දී වාඩිවෙෙද්දිී ඇවිදිෙද්දී සිටගැෙන දෙද්දිී හෑම එරියව්වකමදී. කතාකරද්දි සිහියෙන් නිහඩවිද්දෙද්දි භාවනාරමුණෙන් සිහියෙන් ආරය වූ සිහිනුවන පතුරන පාවිච්චිරනොම් මේ විදිට ආර්ය සිහිලේෙක් මිලා. ආයෙ සිහිනුවනින් සතර සතිපට්ඨානේ පැවිදි ජීවිත දියුණු කරන මේ උුතුම් ශ්‍රාවක භික්්වුන් වහන්සේ. හවස්වරුවිධානයෙන් පස්සේ ගිරි ගොවාාවක කන්දක ගල්ලෙනක පිදුරු කුටියක හිස්කුටියක සුං්ඥාගාරයක, රුක්මුලක වනාන්තරයකට ගිහිල්ලා පලක් පලගක් බැඳගෙන වාඩිවෙල කයරුජු කරගෙන කමටහනට අනුවසහය මෙහයෝමින් කාමච්ඡන්ද ව්‍යාපාත් තීනමිද්ද, ච්ච කොක්කච්ච ච්චාකෙන පචනීරණයන්ගේ හිත බුදුවගෙන නිදහස්රගෙන පළවන ධ්‍යයාානය ලබනවා. දෙවන ධ්‍යයානය ලබනවා, තුංගනි ධ්‍යානය ලබනවා සතරවන ධ්‍යයානය ලබනවා. ්‍යන සතරින්ස් පිරිසුදු කරගෙන උපේක්ෂා සතිපාරි සුද්ධියයට පැමණිලා සුපිරිසිදූ සිහියෙන් නුවනින් යුතුව පෙරවිසූජීවිත දකින්නට සිහියමු කරනවා. ාති දහස්කනින් ලක්ෂගණනින් ෝට ්‍ර ෝට් ගනින් ඇවන ඇතිවෙන කල්පසිියල්ල දකිමින් පුබ්බේ නිවාසානුස්තතිඥානයේ පළවෙනි විද්‍යා පහළ කරනවා. උපදන මැරෙන සතවයං චෘතිය සහ ඉපදීම දකින්නට සිහියමු කරනවා සමාධි මස්සිතිින් සිහියමු කරද්දි විද්‍යාපහල වෙනවා මැරෙන සත්වයන් කරමානුඩුවප සුගතියේ සහ දුගති උපදින අයුරු. දෙවනි විද්‍යාව ලබනවා තුම්භික්‍ෂුන් වහන්සේ නිමනට සමීපයි. ළඟට කෙසුන් ඇැති රීමට සිහිියමු කරමින්. දුකෙ හේතුව දකින දුක දකිනවා දුක අවබෝධ කරනවා, දුක හේතුව තන්නා ප්‍රහාණය කරනවා යමා මහ නිවන්න ශාක්ෂාත් කරනවා මාර්ග භාවිතා කරනවා. ආශ්්‍රව දකිනවා ආශ්‍රව සමුදය දකිනවා, ආශ්‍රව නිරෝධි දකිනවා, ආශ්්‍ර නිරෝදධ කිරීම මාර්ගය දකිනවා. මේසිියල් දකිමින් චතුරාර් සත්‍ය අවබෝධයෙන් පරම ශාන්තූයේ අමා මහානිවංසූ ශාක්ෂාත් කරගන්නවා. ඒ භිෂන් වහසේ ඉපදීමම නැති කලාා බ්‍රක්්ම චරියවාසේ සම්පූර්ණ කළා තන්නාව සම්පූර නැති කලාා දුක සදන තන්හාාව නැතිහිතේ සැනසී ආපමනයි ඒ සැනසිල්ලෙන් තවත් සිදුකරන්න කිසිම දෙයක් නැතිහිතෙන් සැනසිල්ලේ විවේකෙන් වාසය කරනවා කෙල භාග්්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ස්වාමීින් වහන්සේල සාදුසාධ කෙලානුමූදන් වුුණා පිංහතුනිි. නිවන් මග ජයගන්නාව සතර වනිියතුම්. ඒ මහා රහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවාගල ප්‍රාර්ථනා කරනවා. හට හිට තිහැම දෙනාටත් දේ‍යවියන් යා ශිරුවවාත් දෙෙරුවන්ගේ පිටෙන් සිලු සැසිල්ලවේවා මේ ලංකා අදීපය ධර්මත් දීපයක් වේවා අභේභූමයක් වේවා සම්බුල් සසුනලෝ බැබලේවාෙන ප්‍රාර්ථනාව ඇති කරගන්නවා. ආකා සට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා. පnyaන්තං අු මෝදිවා චිරංරක්කන්තු සාසනං ආකා සට්టාච බුම්මට්టා දේවා නාගා මහිද්දිකා පඥන්තං අනු මෝදිත්වා චිරංරක්කන්තු දේශනං ආකා සට්టාච බුම්මට්టා දේවා නාගා මහිද්දිකා ්ඥන්තන් අනු මෝදිත්වා චිරංරක්කන්තුතුවං සදා. අද ධර්මානු ශාසනාපැත්තුූ දේශකයණන් වහන්සේ හම්බන්තට උඩමළල වේරගල ආරණ්‍ය සේනාසනවාසී පූජපාද රිදියගම ඉන්දාාලෝක ස්වාමින් හන්සේ.